Piru FM. Patirul! Sirien, pirien, nitiri ramme puravare dinu, neka satu tin sit pinu, ramme puravare yalo dasa des kitu gose nangwa dinu. Pogilu! Puro? Ani yuga bodda namatta hanko, mata bodda atulata inna. Ari, ari, vare, vare. Umbalata api sindhuwa kiyana kota thamai ahang inna amaru. Ara tappula devi paygana kana thudra ingala dena deshana ahang inna umbalage kangwalata hinawatna. Ayyako machang. Umbata nam mokak hari kiwwama therum ganna moleyak hari thiyena. Oh, eka hari. Tappula devita ehemawat ne ni bang. Oh, e unata bang. Mage nama gandharva kokilane. Oh. Mage namada salakalawat podi sinduwak kiyana kota umbala amaruwen hari ahangina watinawa neda ani kokiliyo kokiliyo therum ganinku mokadda apita asa hemadeema karanna bæni ehema puluwan nan koi taram dewal thiyenoda man karanne me baila nawattala warin api tawat aasama nathi titta deyak karanne yanne warinku tappula devi hambu wenna yanne iyo na bang waha kaduru nemei nikan karawila titta size ekak wahanse hambu wenna warinku yanne මේ මාත් යන්න බං ඉතියි උඹ ආපු එක හොඳයි මේ කිරිබත් එකයි ඕයා කොකැඳ එක අමෙදි අමෙ කෝක්ක කැඳ එකයි දෙන්න පුළුවන් ඕන් ඔන්න බලන්න ඉතින් ඇයි දැන් උඹේ ඔය කෝක්ක කැඳ එකට බනින්න පටන් අරන් මටත් ඒ ගමම මොනවා හරි එකකට අල්ලලා බනින්නේ බං ඒක හින්දා තමයි බං මං උඹ ආව එක හොඳයි කිව්වේ වරෙල්ල වරෙල්ල එලි වෙනකන් නිඳන් නෑ බං ඇහ පියවෙච්ච ගමන් එකම හීන පේන්න ගන්නවා කියහන්කෝ එකම හීන පේන්න ගන්නවා වංශ ඕ මොකද්ද හීනි මම ස්වප්න චිකිත්සාව හදාරලා තියන්නේ එහෙමද හීනේ ඉතින් බං මේ සමනලයක් මාව විදලා මරනවනේ රාජ්‍යත්ව ගිලිහෙනවා සෙල්ලන්නේ වංශ ඔය ත්‍රිෆියර් ඒ මොකද්ද බල ත්‍රිෆියර් ත්‍රිෆියර් කියන්නේ තුම්බිය තුම්බිය ඈ මේ පුරෝ මට ඇත්ත කියන් මොකද අම්මා පා උඹ හීන බලාපල දන්නවයි බං වහන්සේ දැක්ක හීන තේරුම කිව්වේ මම දන්නයි ලව් ස්වප්න චිකිත්සාවක් නෑ බං නෑ මං බැලුවේ වෙලාවේ හැටියට මුකුත්ම නැති කි. ඔය වගේ බීගලයක් අතහැරලා වහන්සේව මානසිකව වට්ටලා පොඩි තොල් කැලක් කරලා සර්ව රාත්‍රික අතලයක් ගන්න බොල. පට්ට මචං. ඒකද මේ ඊනම් තව පොඩ්ඩක් බර කරලා දියන් හොඳි. උමාරි අපි තොල් පැකේජ් එක අරන් කොමිෂන් එකයි අතල් එකයි දෙකම ගමු හොඳි. හරි උඹ එහෙනම් කොයි එකද දැම්මම හොඳ සම්භාව්‍ය රංගනයක් කරන්න පුළුවන්. නළුවේ සෙට් කරගනින්කෝ හරි 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 හැබැයි ඇඬෙන්න ඇක්ට් එක දෙන්න ඕනේ හොඳේ හරි බං හරි මං සෙට් කරන්නම්කෝ ඔස්කා ලෙවල් එකේ පට්ට නළුවෙක් මම වහන්සේගේ අමාරුවෙන් හරි බ්‍රේන් වොෂ් කරහන් හොඳේ යකෝ නැති දෙයක් වොෂ් කරන්නේ කොහොමද බං ඒකත් ඇත්තනේ බලමුකෝ බලමුකෝ අන්න බොලි කියනකොටම නිකන් හීනෙන් එවිදන් එනවා වගේ එනවා හා මචං පුරෝ ඒ මචං වහන්සේ එන්නේ නිකන් බ්‍රේක් ඩවුන් ගිය අස්සකරත්තයක් වගේ පැත්ත ගහලා හොඳේ ඔය හරි මූඩ් එක තැහෙන්න අවුල් 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 අපරාද කියන්න බෑ මොකද මානසිකව වැටෙන එක නම් වැටලා තියා ලෙලියන්නම මේ වැඩක් කරනවා නම් මේක තමයි අවස්ථාව හොඳේ එවද උඹලා දෙන්න ඉන්නවද එහෙමයි වහන්සේ කිමද ඔබ වහන්සේ නිකන් අපහසුයෙන් වගේ මහන්සි පාටක් මික්ස් වෙච්ච ලෙඩ ගැතියක් මූණේ පෙන්නුම් කරනවා ඇඟට වඩා හිතට අමාරුයි බං අර එකම සමනල ඊන හැමදාම පේන එක මගේ හිතට හරි වදයක් බං වහන්සේ ස්වප්න විද්‍යාවට අනුව සමනලයේ ගලේවුරා බීම සමනලයේ කුවිසින් විදලා මරණයට පත්වීම සමනලයේ කුවිසින් උස්සාගෙන යාම ඒ තුලින් කියවෙන්නේ ත්‍රිපියනෝ තුම්බ
බිය තුම්බිය මනුෂ්‍ය බිය රෝග බිය දුර්භික්ෂ බිය අවසාන ප්‍රතිඵලය රාජ්‍යත්වයේ ගිලිහියාම එහෙමයි මේ වහන්සේ හීන බලාපල සෙල්ලම් නෑ හොඳේ ඔහොම සමනල හීනියක් දැකලා ප්‍රාන්තික වහන්සේ කෙනෙක් සොණ්ඩ වෙන්න ඔන්න මෙන්න කියලා තියේදී හෙන තොවිලයක් නටලයි බේරගත්තේ උන් අනේ ඉතින් එහෙනම් උඹලා දෙන්නත් බලාගෙන ඉන්නේ කට්ටඩිය කවුද කියලා හොයලා මටත් ඒ සෙත් සාන්තිය කරවහල්ලාකෝ එහෙමයි එහෙමයි වහන්සේ එහෙමයි කෝකිලියෝ මේක රාජාන කුඳි ඇරි වහාම ඒ කට්ටඩියම හොයලා ඉතා වේගින් නිරෙලෙස් කරන් ඈ මගෙන් කරබලා ගන්න නේද අයියකෝ යකෝ මු කැගල්ලි බා කෝකිලියෝ ඇබරෝ උඹේ ඔය දිනලුව කවුද බං අර එකපාරක් අපි විදේශ දූතයෙකුට අඳලා මාලිගාවට අරන් ආවේ අර සුද්දෙක් වගේ බං මතක නැති මට මතකයි මට මතකයි මේ ඌ පොඩ්ඩක් කළු වුණාට සුද්දගේ කැරක්ටර් එක දුන්නේ නේද හැඳි ගෑවෙන්නම ඒ වුණාට මචං ඌට ඔය කට්ටි චරිතේ ඇඩ් කරන්න පුළුවන් වෙයිද හෑ වැඩි අමාරුයි හොදේ සෙල්ලන්නේ මේ මචං පුරෝ මූ ඇවිල්ලා මහජන සම්මානෙන් පිදුම් ලැබූ චරිතාංග නළුවෙක්ෝන් ඕන චරිතයක් කියලාගෙන දෙන්නේ එහෙමද ඈ ඒ වුණාට උඹ ওই චරිතාංග නළුවා ජනතා සම්මානෙන් පිදුම් ලැබුවේ කඩොල් භාගවලින් පොළු වලින් එහෙම නෙමෙයිනේ ඈ නෑ බන්නේ බලහන්කෝ වැඩේ කරනකොට උඹට කියන්නේ ඌට කෙල්ල දෙන්නේ කිනා කෙල්ල දෙන්නේ ඌගේ මක්කතුව දෙන්න ඕම් බැලන්ස් කරනවා කියාංකෝ එහෙනම් ඌගේ රංගනිය ගැන බය වෙන්න දෙයක් නෑනේ මේකේ කොයි එකටත් ඌට කියහං කෘතහස්ත රංගනිය කළා අපි දෙන්නවයි වහන්සේ ඔය කියන සියලුම පාර්ශව ගොඩ දාලා දෙන්න කියලා හරිද හරි බං මොකද්ද බං උඹලා දෙන්න මාවත් අරලා ඔය හොරෙන්ම ගොඩ දාන්න හදන්නේ නිදානයක්වත්ද යකෝ මහලෙදී හැදිලා තිබ්බත් හොරෙන් පිටිපස්සෙන් එන එක නම් නවත්තලා නෑනේ ඒකමගේ ජම්මගතිය නෑ මේ වහන්සේගේ අරමේ හීනලෙදී ගොඩ දාලා දෙන්නයි බැලුවේ ඕන් මේ මම මේ දැන් කාලා පොඩ්ඩක් හාන්සි වුණා මම ආරහීනියක් දැක්කනේ බං ඒ මොකද්ද වහන්සේ මම සමන් පිට්ට වැලක මලක් එතකොට උඹලා දෙන්න පරිවාර මල් දෙක මගුලක් කතා කරනවා නෑ බං එහෙනම් උඹලා දෙන්න මේ මල ඒ කියන්නේ මාව නෙලලා මගේ පෙත්තෙන් පෙත්ත ගැලෙව්වනේ වහන්සේ මේ කෝ බලන්න කම්පෙති දෙක තියෙන වෙයියෝ කම්පෙති දෙක මේ තියෙන්නේ බං ආ තියෙනවනේ වහන්සේ ඈ රෑට පේන හීන වගේ නෙමෙයි දවල්ට පේන හීන එහෙමද ආයිත් නෑ 100%ක්ම කිරිගාට මෝල් ගහින් තමල ඇරිය වගේ හරියටම හරියනවා එහෙමද මේ ඒ දැන් මං ඒ දැක්ක හීනේ තේරුම මොකද්ද පුරෝ තවත් මොකක් හරි ගිනි වී ජුම්බරයක්ද බං අල්බලෙන්නපා ස්වප්න විද්‍යාවට අනුව මලක පෙති කැඩීම මලට නෝ මල් පිටි කඩන්නට බලදී ඈ උට ඔය බලහල්ල අපිටත් ඔය ගමම නූලක්වත් දාන්න වෙයිනේ නැත්තම් මේ රාජ්‍යට අපි වගේ වටිනා කිනේ උන් දෙන්නෙක් නැති වෙනෝනේ ඈ ඕ නේ හරි මේ පුරෝ කෝගිලයෝ එහෙමයි මේ ළඟ ඉන්නවා දැන් මේ උඹලා ඔය කියන විදියට ඔය කරන යාග හෝම වලින් මගේ මේ තුම්බිය යැව්ව හැද්ද බං අයි මොකද වහන්ස බැරි රෝග බිය කීමක් නෑ එකෙම යැව්ව හැකි එතකොට දුර්භික්ෂ බිය ඒකත් කීමක් නෑ අර අවුලකට වගේ තියෙන ඉතින් මනුස්ස බිය තමයි ඉතින් අර මේ අමනුස්ස මොඩල් මනුස්ස දුවල ටිකට මේ තියෙන බිය යවන එකන කේස් එක නේ බං අපි කියන්නේ මේ තප්පුරේ ගැන ඌටා තප්පුරේ කිව්වහම මතක් උනේ ඇයි අපි මේ කරන්න යන දේ තප්පුලා දේවිට දැන්නුවේ නෑ නේද ඒකේම හොඳ මදිනේ නේද බං ඔන්න ඉතින් වහන්ස ඔය හදන්නේ තුම්බිය හතර බිය කරගන්නද කියන්නකෝ අනේ අම්මේ තප්පුලා දේවිට ඕක කියන්න එපා මේ වහන්ස මේ හීන තොවිල් ඉතා රහසිගතවයි කරන්න ඕන ඒකනේ සිහින රෝග හොඳ කරන එක හීනෙන්වත් කාටවත් කියන්න එපා එහෙමද දැන් ඕක එතකොට කොහොමයි බං කරන්නේ මේ අර රොයල් සිමිට්‍රි එකේ මේ තුන් කුළුඳුල් මිනි වලක් උඩ වගේද නේ වහන්ස ඔය කනතු වල මදුරුව තල තල දැන් ඕවා කෙරෙන්නේ නෑ මේක සිහින රෝග යාග හෝමයක් හින්දා වෙන කොහෙවත් කරලා හරි
කියන්නේ වැඩේ කරන්නේ වහන්සේගේ සිරියහන් කබඩාවේ ඈ මගේ සිරියහන් කබඩාවේ එහෙමයි ඒ කියන්නේ එතකොට එලි වෙනක වැඩේ ඇයිනේ මට නිදි මරන්න තමයි පොඩක් අමාරු ආතුරයා නෙමෙයි මේ වහන්සේ මොකටද නිදි මරන්නේ වහන්සේ හොඳට නිදා ගන්න හීන රෝග හොඳ කරන්න නැගිටලා ඉඳලා හරියනවෙ ඒව නිින්දෙන් ඕක් කරන්න ඕනේ ඒ උනාට දෙඹලගේ සද්දපත් ආස්සේ මට නිින්ද යයිද බං අයියෝ ඒ වෙලාවට අපි ජීවන් කරපු ස්ලීපින් ටැබ්ලට් පාක් ඔබ වහන්සේට දෙනවා අන්නේක බීලා විනාඩි 5 යනකොට නිදි දෙව්දුව ඔබ වහන්සේගේ හොම්පට අනින්න ගනි එතකොට වහන්සේට තියෙන්නේ සිරියහනේ සැතපෙන්න සිරියහනේ යෝනේ යෝදන් ඕනේ පෙති පහ ගහලත් මට ධුවර නෑ බං නිින්ද යයිද කියලා එහෙම වුණොත් තව පෙති පහක් බොන්ට ඒපා ඒ වාදන්නේ වහන්සේව සදහටම නිදි කරන්නද බලන්න මේ මොන දවස් හතක් නේ වැඩි නේ බං මොකද්ද බල කිව්වේ ගහ මැරෙන්න එක වහන්සේ ඈ අවසර මේ ඉන්නේ ඕනෑම අන්තරාවකට නම් දරාපු මන්ත්‍රාචාර්ය එචු නියම් පාල ඒ කිව්වේ හූ නියම් පාල හූ නියම් පාල වහන්සේ මේ වැඩට වැඩ ගොඩක් කිරෝ කරන්න මන්නේ සටගාල බඩුලා ඉස්තු දෙන්න බඩු ටික ලෑච් කරලා තියයි හවස 6ට වැඩ පටන් ගන්නවා හරි හරි කියන්නක මන් ලියා ගන්න ලියා ගන්නකෝ ගම් කුකුල තුන්දෙනයි ගම් මිත්‍ර තියයි තියයි මොමස්ස ගෝණ මස් කිලෝ 6යි 6යි බාස්මති හෝ කිරිසම්බ කිලෝ 15යි 15යි චොකලට් පොලු 3යි චොකලට් පොලු 3යි 3යි රතු වයින් බෝතල් 3යි ඔයින් 3යි කිරිබිට සීනි මිරිස් 3.5 කිලෝ 3යි ඒකිනුත් 3යි ඔය ටික දැලට ගෙනලා තියන්නකෝ දැන් මේ සියලුම බඩු තුනෙන් බෙදෙන ආකාරයට ගණන් තිබ්බේ ඒයි දැන් නැනේ තුන්විය හොද කරන්න තුනේ ගුණාකාරයෙන් බඩු ඕනේ ආ ඒකයිනේ හරිනේ එහෙනම් අය යනවා හරි හරියටම 6ටම මෙතන මේ මුදල් කියලා දාගන්න බැරි හින්දා බඩුරු විදියට මේ කහවණු 300ක් දාන්නකෝ වැඩි කියලා හිතනොත් තුනෙන් බෙදෙන ඕනම ගණනක් අවුලක් නැහැ තුන්විය හින්දා එළගා තුනෙන් බෙදෙන ගණන නම් කහවණු 3000ක්ව ඒක බෙදෙනවනේ මේ පුරෝ එහෙමයි ඕගිලෝ එහෙමයි යකෝ මං හීනකින්වත් හිතුවේ නෑ බා හීන දෝස හොඳ කරන්න මේ වගේ බඩුලැස්සුවක් ඕන වෙයි කියලා මේ බඩුලැස්සුව පොඩ්ඩක් බලහන්කෝ ඊටත් එහානේ බා මේ පනුරු අපෝ වහන්සේ මේ වැඩේ හරියට කෙරෙන්න ඕන නම් වැඩි කරලා දෙමු වහන්සේ ඕගිලෝ මේ එහෙමයි මමගේ ලෙඩ වැඩිනකොට මෙන්න මෙහෙ පැත්තකින් හිටහන් ඉදි හදාගත්ත වගේ නිමේ වහන්සේ හොඳ කරන්න ගියාම ඊමයෝ එනමේ බණ්ඩාගාරේ සල්ලියරක් බඩු ටික හොරින්ම සිරියන් ගබඩාවේ උඩ දාන්නන් ඈ වරකෝ කිරවන්න වරෙන් ඔවිද මොනවා කරන්නද ගනිල්ලකෝ හීන ලෙඩ හොඳ කරන්න කි මාව තවත් ලෙඩ වෙයිද මන්දා ඊකෝ කිරුමි ඈ අරෝකට දිය කිව්වට ඌනම් පට්ට කට්ට අංගදී බං බලහන් කොහරියටම බඩු ටික අපි තුන් දෙනාට බෙදා ගන්න පුළුවන් විදියට ලිස්ට් එක හැදුවා ඇති ඈ ඒකනේ එකෙකුට හම්බ වෙනවා කුකුලයි බිත්තර 10යි දඩවස් කිලෝ 1යි බාස්මති කිලෝ 5යි චොක්ලට් පොල්ලයි රතු වයින් බෝතලයි කිරිපිටි මිරිස් 3.5 කිලෝ 1 ගානේ යෝ වහන්සේතර ජීවන් කරපු ස්ලීපින් ටැබ්ලට් ටික බොන්න දුන්නා අපේ බඩුමලු ටික වෙන් කරගත්තා කහවනුව ගානේ සාක්කුව දාගත්තා ගෙවල් වලට පල්ලම් බැස්සා මේ මචං ඈ තොයිලෙන් පස්සේ ඔය හීනම දැක්කොත් මොකේ බං අපි කරන්නේ ඈ ඔය ඉතින් ඔබ ආතල් එක කුඩු කරානේ වහන්සේ ඈ එනං ඇඟපත හොදලා එහෙම පිරිසිදු සළුවක් ඇඳන් ලෑස්ති වුණා නම් තොයිලෙට මේකයි වැඩේ අපරභාගේ ඇල් ජලය කිට්ටු කරන්න එපා කියලානේ වෙදදුරම් මට කියලා තියෙන්නේ ඕ ඉතින් පූර්වභාගයේ ඇල් ජලය හොඳ නෑනේ මේ මචං පුරෝ ඈ මේ අපේ වාස හත අවුරුද්දකින්වත් නාල නැති හින්දද මන්ද හීනේ විකාර පේන්නේ නේ බං එහෙම කියන්නත් බෑ බං කිලුට්ට නෙමෙයි බං අවුල එහෙනම් හීනෙන්වත් සමනලිය කිට්ටු කරයිද අපි වාන්සෙට නිකන් හිතහන්කෝ ඕ ඒක නෑ ඇත්ත මේ එහෙනම් පටන් ගමුනේ මේ කට්ටරි මාත්‍යා ආ අපේ වාන්ස ලෑස්ති යෝ පටන් ගමුනේ ඒවයි ඒවයි හවුස්ට බස්වා වාන්සෙ ආ හිත එකඟ
කරගෙන ඇස් දෙක පියාගෙන වැඩ ගන්න. ආ පොඩක් හිට හල්ලා මම තප්පරෙන් එනකම් පොඩක් හිට හන්. අනියකො වහන්ස අල්මාරිය ලොක් කරලා යතුරු ඉනේ ගහගත්තා. හරි. ඕ මල්ලාස්ටි කරමුකෝ. ඕ සිනා පොඩ හිටාල දැන් මේ වෙලාව කීයට විතර ඇද්ද දැන් මේක බිව්වහම මොකෝ වෙන්නේ නිින්ද යනවද දැන් වෙලාව 7යි ඕක බිව්වම තප්පර 5න් නිින්ද යනවා ඊට පස්සේ නිදි දෙවුඩුව ලව්වා සියලුම සීන දෝෂ දුරින් බූත කරනවා අනේ වෙයි වෙන්නේ වැඩි බොන්න වහන්ස බොන්න මේ තව වැඩ ගොඩාක් තියෙනවනේ ආ හරි මං ආවා දැන් බොන්න වහන්ස මම ඉන්නවනේ හෑ යකෝ හරියටම හරිනේ ආ ඔය ආවද ආ එහෙනම් ගෝදියල්ලාකො දැන් බය නැතුව බිව්ව හැකි ඒ මේ මොකද්ද බං මේ පාත් වෙච්ච එහෙන ගෙඩි බිසව එක්ක අපි බීලා නිදාගමුද බං ඒකයි බං අවුලේ අය දැන් ඔන්න වහන්සේගේ තුම්බිය දුරු වුණා හරිද දැන් සියලුම පූජා භාණ්ඩ කොටස් තුනකට වෙන් කළා සොම් පිට්ටනි තුනකට ගිහින් දාන්න ඕනේ එහෙනම් ගමු බලන්න බඩු ටික නේ නේ මං ඒක තුන්දෙනි ගිහින් දාගන්නම්කු මල මේ පවුන්තු නරන් දැන් පල්ලම් බහැපල්ලා ඉදා හරියටම හරි ආව මෙතන වහන්සේ වන්දන්න වහන්සේ එද්දුවට උන්ට පුළුවන් ද මා වන්දන්න ඒ වහන්සේ මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ